Stop. I ඉංග්‍රීසි අපි කීයටද පටන් ගන්නෙ? අපි තව ටිකක් කට්ටි එනකන් ඉමුනේ සාමාන්‍යයෙන් 150. ඔව් අර පැයකින් ඉවර වෙන නිසා පටන් ගන්න වෙයිද? නෑ එහෙම අපිට කාලය යටවන්නේ. ඕන්න කාට ඊටස් එකට මන්නේ බලයි. ඔව් පුතා ඔයාලා මයික් කරගන්න. टीचर आधा हाथेर दिए ना आधे में प्रश्न पत्र टीचर माइक में गानों को ओयाला पेपर दी लेवर आई दिल्ली में सापे पटांगा मत हाँ पटांगा मो दिस से दिपते ऐन वाले इधर हरी पते पटांगा मो अपने देवला बद माओ भी में द देवनी कट सिद्धांत में मु देवला वे नैति आसिरी माओ भी में दाकिन ने मु हरी सरे राकिन ने मु वाडन ने मु वावान ने मु ने तिली ने इन सदा माओ भी में टे बैदन ने मु सुबह संध्या वक्त अब समय ඔබත් මම ජීවත් වෙන පරිසරයයි අප ඔබගේ ජීවිත රැකීමට දායාද වෙන පරිසරය කුරුල්ලන් කැදලි කරා පියවා යන මොහොතේ 6B සමිති වාරය ආරම්භයට අවසර ගෞරවනීය විදුහල්පතිතුමාගෙන්ද සහකාර විදුහල්පති බුදුගුරු පියාණන්ගෙන්ද 6 අට අංශභාර චන්දන කුමාර ගුරු පියාණන්ගෙන්ද 6 වෙනි සමායෝජක විහිදි ගුරු මෑණියන්ගෙන්ද අප පන්ති බාර ගිරිනි ගුරුමෑණියන්ගෙන්ද දයාබර දෙමාපියන්ගෙන්ද දීර්ඝ කාලයකින් මුණ නොගැසූ මාගේ හලි ඇහැලියන්ගෙන්ද අවසරයි. මිතින් දැක්වමු සොදුරු පරිසර දසුන් නොනසමු යන තේමාව පුරා හෝරාවක් අප විසින් අර්ථ දැක්වීමට උත්සාහ ගන්න ඇත. සරල බසින් පවසන්නේ නම් අපගේ ජීවනාලිය පරිසරයයි. රකිමු අප ඒ නිසකයි දැකෙන ඇත අප සියලු දෙන මා දන්නා තරමට ගුරු වෘත්තියයි ලොවෙන්ම උතුම් වෘත්තිය ධම්සර විදු මෑණියන්ට මහත් දායාදයක් වූ වෘත්තීමය කටයුතු වලට අමතරව 6 8 අංශ ප්‍රදාන තනතුර හොබවන ගුරු පියාණනි කැමැත්තෙම පළමු ඇරයම ඔබට සිදු කිරීමට මේ අපගේ අංශ ප්‍රදාන චන්දන ගුරු පියාණන්ටයි. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. සුබ සන්ධ්‍යාවක්. අද දවසේ විශේෂ ආරාධිත අපේ ආරාධනෙ පිළිඅරගෙන අපේ සමිතිය සඳහා සහභාගී වී සිටින ඒ විශේෂිත ආරාධිතයන් දෙදෙනාගෙන් ධම්මිසර ජාතික පාසලේ නියෝජ්‍ය දුහල්පති මණ්ඩලය ඒ වගේම අපේ සහකාරු දුහල්පතිතුමා ඇතුළු ඒ වගේම හයි ශ්‍රේණියේ ශ්‍රේණි සමායෝජක මිහිරමිස් සහ පන්ති භාර ගුරු බවතුන් සියලු දෙනාගේම අවසරයි. ආදරණීය දුවේ පුතේ ඒ වගේම හයි ශ්‍රේණියේ ආදරණීය දූ දරුවන්ගේ දෙමාපියනි, මම ඉතාමත්ම කෙටියෙන් වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේ මම ආරම්භයේදීම කතා කරපු නිසා. නමුත් අද දවසේත් මම බලාපොරොත්තු වෙනවා ඔබ ආමන්ත්‍රණය කිරීමට. ඒක මට සතුටක්. දුවේ පුතේ මේ දවස්වල මේ කොරෝනා වසංගතය නිසා බොහෝ ආයතන බොහෝ රටවල් පවා ඇනහිටිලා නතර වෙලා තියෙන මොහොතක පාසලක් විදිහට ධම්මිස්තර ජාතික පාසල අධ්‍යාපන කටයුතු අඛණ්ඩවම ඉදිරියට කරගෙන යන මොහොතක ඊට අමතරව පරිබාහිරව තමයි අපි මේ සමිති වැඩසටහන ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යන්නේ. අපි ගිය සතියේ මේ වැඩසටහන ආරම්භ කරේ අද මේ දෙවෙනි දවසේ. අපි බලාපොරොත්තු වුණාටත් වඩා බොහෝම ඉක්මනින් අපේ මේ වැඩසටහන අධියර පියවර ගොඩක් ඉදිරියට ගිය බවක් පේනවා. විශේෂයෙන්ම අපේ ශ්‍රේණි ප්‍රධාන ගුරු බවතුන් පන්ති භාර ගුරු බවතුන්ගේ දැඩි කැපවීම සහ උනන්දුව මත තමයි අපිට මේ සතියක් වගේ කාලයක් තුලදී මේ තරම් ඉතාමත් හොඳ තත්වයකට මේ වැඩසටහන ගේන්න පුළුවන් වුණේ. ඇත්තම මේ වැඩසටහනේ සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකේ ඉහළම කොටස හිමි වෙන්න ඕනේ මේ එක් එක් ශ්‍රේණිවල ශ්‍රේණි භාර සහ පන්ති භාර ගුරු භවතුන්ට. ඒ අයගේ මම හිතන්නේ කාලයේ වැඩි කොටසක් මේ වෙනුවෙන් කැප කරනවා. ඒකේ ප්‍රතිඵල තමයි බුක්ති විදින්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වැඩසටහන සඳහා එක සතියකට එක් ආරාධිතයෙක් සහභාගී කරවන්න. මුලදී දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා එකම සමිති වාරයකට ආරාධිතයින් දෙදෙනෙක් පවා සම්බන්ධ කරගෙන ඉතාමත් සාර්ථක ලෙස අද සමිතිය ඉදිරියට ගෙනියන්න. අද දවසේ විශේෂිත ආරාධිතයින් දෙදෙනෙක් සහභාගී වෙලා ඉන්නවා. ඒ ආරාධිතයින් ඉදිරියට ඔබට ඔබගේ ශ්‍රේණි භාර ගුරුමෑණියන් හඳුන්වලා දෙයි. මම ඉතාමත්ම කෙටියෙන් ඒ ආරාධිතයින් දෙපළ ගෞරවයෙන් සහ ආදරයෙන් මේ සමිති වැඩසටහන සඳහා පිළිගන්නවා. ධම්මිස්තර ජාතික පාසලේ ආශිෂ්‍ය නීතිඥ විරංජන හේරත් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය ඒ වගේම ගායන ශිල්පිනී නිපුණි තාරකා මෙනවිය ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. පුතේ මම අවසාන වශයෙන් කියන්න කැමතියි දැන් නිතර අපිට ඇහෙන දෙයක් තමයි ගුරුවරු මේ කාලේ මේ ගෙවල් වලට වෙලා ඉඳගෙන නිකන් වැටුප් ලබනවා කියන අදහස් අපිට ඇහෙනවා තැන් තැන්වල. පොතේ මං හිතන්නේ ධම්මිස්තර ජාතික පාසල නම් ඒකට අයිති වෙන්නේ නැති පාසලක්. අපේ ගුරුවරු ප්‍රමාණයටත් වඩා ඉක්මවා ඔබ වෙනුවෙන් කටයුතු කරනවා. ඒකට තියෙන හොඳම සාක්ෂියක් තමයි දැන් මේ දිගහැරෙන්නේ. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ මේ කටයුතු හොඳින් සංවිධානය කරන අපේ ශ්‍රේණි සමායෝජක මිහිරි මිස්ටර් පන්ති භාර දිලිනි මිස්ටර් ඒ වගේම වැඩසටහන ඉදිරිපත් කරන හයිබී පන්තියේ සියලුම දූපුතුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ හෝරාව හොඳින් රස විඳින්න පුළුවන් හොරාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආසන වශයෙන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මෙතෙන් සිට ඉදිරියට කටයුතු කරගෙන යන්න ඔබට අවස්ථාව ලබා දෙන පුතේ. බොහොම ස්තුතියි. ස්තුතියි ගුරු පියාණනි. ඔබගේ හරවත් නැනවත් වදන් පෙළට ආදරණීය ගුරු මෑණියනි. ඔබයි අපගේ පෙර ගමන්කරු. ඔබයි අපගේ උද්‍යෝගයේ සෙවණන්. ආසන්නයට කැමැති මුදයාන්විත වූ හරබර වූ වදන් පෙළ. හය විශේෂණීය දිලිනි ගුරුතුමියනි. ඔබටයි මේ ගෞරවනීය ආරාධනය මෙම සභාව ඇමතීමට. දෙව්ලොවද මව් බිමට දෙවැනි කොට සිතන්නෙමු. දෙව්ලොවේ නැති අසිරි මව් බිමේ දකින්නෙමු. අප පාසලේ සහපාഠී විදුහල්පති ප්‍රභු ජයසිංහ ගුරු මහතාගෙන් නියෝජ්‍ය විදුහල්පති ක්‍රීඩා හා විශේෂ සමගාමී නිල්මිනී රුද්‍රිගු මහත්මියගෙන්ද හයාට අංශ ප්‍රදාන චන්දන කුමාර මහතාගෙන්ද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම ශ්‍රේණි සමායෝජක ගුරු මහත්මීන්ගෙන්ද පන්තිභාර ගුරු මහත්මීන්ගෙන්ද මෙම වැඩසටහන සඳහා විශේෂ ආරාධනාවක් මත මෙහි පැමිණි ධම්මිස්සර ආදි ශිෂ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ප්‍රවීණ මාධ්‍යවේදී වියත් ලේඛක විරංජන හේරත් මහතාගෙන්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කතිකාචාර්ය ගායන ශිල්පිනී නිපුණි තාරකා කළුආරච්චි මෙණියගෙන්ද දෙමව්පියන්ගෙන්ද ආදරණීය පුංචි දේපුතේ ආලසියලු දෙනාගෙන්ද අවසරයි. ජුනි 5 ට එදී තිබුණු ලෝක පරිසර දිනයේ තේමාව කොට ගනිමින් නිතින් රැකගමු සුන්දර පරිසර දසුන් නොනතමු යන තේමාව ඔස්සේ හයබී ශ්‍රේණියේ මගේ ආදරණීය පුංචි දූ පුතුන් ගායන වාදන රංගන ඔස්සේ තම හැකියාවන් ඉදිරිපත් කිරීමට සූදානම් වී සිටිනවා. ඉතින් මේ සඳහා දින ගණනාවක් මුළුල්ලේම පුරුදු පුහුණු වීම කටයුතු වල ඔවුන් නිරත වුණා. දෙමව්පියන්ගේ සහයෝගයෙන් උමද්දවම ඔවුන් හට මේ සඳහා ලැබිලා තිබුණා. ඉතින් ආදරණීය දේපුතේ මම වැඩි වෙලා කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේනම් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම දෙනා ඉදිරියේ තමන්ගේ හැකියාවන් තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට ඔය සියලු දෙනාටම සුභාශිංසන එකතු කරමින් මම නිහඬ වෙන්නම්. ස්තුතියි. ස්තුතියි ගුරු මෑණියනි. ඔබගේ හරවත් වදන් පෙළට පරිසරයේ සිරිබනේ සුවබරේ පැහැසිටි වන විහඟ ගීසරේ මදු ලෝල විගුහටේ හය බී පන්තියේ ඉදවනි මාගේ හෙළිය පරිසරය යටතේ මෙම සභාව පෝෂණය කිරීමට ඔබට ලැබෙන අවස්ථාවයි. Manda. දිලිනි මිස් ඉඳුවරි ඉන්නවද? මිහිරි මිස් අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු. හා. ත්‍රිසනි පුතේ ඊළඟ අවස්ථාවට යන්න. වලා සිප ගලා යන නදී දිය නිරතුරුය. වන උයන් මල් උයන් තන බින්ද විසිතු. බං කිය. සින් කනපත. ඉඳුවරි සම්බන්ධ වෙනවනේ. හරි ඉඳුවරි අවස්ථාව ලබා ගන්න. හරි හරි ඉඳුවරි පුතේ පටන් ගන්න. ඉඳුවරි පුතේ පටන් සාදේවා බසී අපේ පාසලේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මෑණියනි දෙමාපියනි සහෝදර සහෝදරයන් බලාපොරොත්තු වුණේ පරිසරය කිමට දෙන්න මට අවසරයි. परिसरය ගැන කතා කිනඳ තරු වලාකුළු අහත වගේ දේවල් පරිසරයට අයත් වෙනවා. තවත් පරිසරය අලංකාර කරන්න ගංගා, අලෙදෙන, වනාන්තර වගේ දේවල් පරිසරයට අලංකාර කරන්න දායක වෙනවා. නුවරඑළිය වැනි ප්‍රදේශවලින් පරිසරය තව තවත් අලංකාර වෙනවා. එම ප්‍රදේශවල කඳු වැටි සහ දියඇලි පීඩා තිබෙන නිසා අපිට හුස්ම ගන්න වාතය ලබා දෙන්නේද පරිසරයෙන් බව අපි අමතක නොකළ යුතුයි. අපේ ජීවිත ආරක්ෂා කිරීමට අපාවට තිබෙන පරිසරයේ ඇති ගස්වල ප්‍රයෝගී වෙනවා. ලෝක පරිසර දිනය ලෙස හැඳින්වෙන්නේ ජූනි මාසයේ 5 වෙනිදායි. ඒ දින අපේ රටේ බොහෝ තැන්වල වෘක්ෂරෝපණ වැඩසටහන් සහ තල බෙදා හැරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපේ පරිසරය ආරක්ෂා කරන්න තවත් දැන්ති ඒ අතරින් ආගල පෙරාදෙණිය වැනි මල්වත් උදපී සුවඳ හමන මල් වලින් පරිසරයේ පිනා යනවා. තවත් අලංකන්න සිංහරාජ වැනි වනාන්තරවල සිටින විවිධ වර්ගයේ සතුන් උදව් කරනවා. උදෑසනම टीटी बीटीगा එහෙම එහෙට පියාඹා යන කුරුල්ලගෙන් පරිසරයේ තිබෙන අලංකාරය දෙගුණ තෙගුණ වෙනවා. තරු විවිධ හැඩ ගනිමින් අපේ රාත්‍රී පරිසරය අලංකාර කරනවා. අපේ පරිසරය අලංකාර කරන්න උදව් කරන තවත් එක්තැනක් තමයි අපේ රට වටා පිහිටා තිබෙන මුහුදු තීරය කියන්නේ. හරිම කැමති මුහුදු වෙරළට. ඒ වුණත් දැන් මුහුදු වෙරළත් එන්නම අපවිත්‍ර වෙලා. ඒ අපේම නොසැලකිලිකම නිසායි. මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ අපේ පරිසරය අලංකාරව ආරක්ෂා කරගෙන අපේ ජීවිතත් ලස්සන කරගමු. ඔබට කතා කර මා අදට සමු ගන්නවා. ඔබ සමට නිරෝගී මාස 7 දිනක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි. ස්තුතියි. गला सिद गलायन नदी दिय निरतुरय वन उयन मल उयन तन दिंद विसितुरय सिलसिल पन पवन मगे रत को सत्य परिसरे रखेनेतुरु सोबादन विसितुरय विविध दक्षतावली समानितमो मगे हलुय हलियन अतरे वितुमिनीय हलिय ओबटै मे आराधना ओबगे मनोहर गायनयट विद्वापति तोमाटुरु गुरु मैनिवरुंगे पियवरुंगे आवसरයි आदरणीय देमापियने සයිඩි සයිඩියනි අදමත් මෙතෙන්ට පැමිණියේ පරිසරය පිළිබඳ සොඳුරු ගිහින් ඔබ පිනවීමටයි. දෙන්න මට අවසර. This time, my name is the last, and ආදරණීය දෙමාපියනි සහෝදර සහෝදරියනි අද මා සූදානම් වන්නේ පරිසරයේ පිළිබඳ සොදුරු ගීතය වාදනය කරමින් ඔබ සියලු දෙනාම පිනවීමටයි දෙන්න මට අවසර සිටි බලා සිටි ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ස්තුතියි. ස්තුතියි තාත් ඔබට සුබ අනාගතයක්. සියලු හදවත් තුලම මෙත් සිත් බැදේවා. ගහකොළ පවා එම මෙත් හැඟුම දැනේවා. රුධිර වූ පරිසරයේ අපට හමු නොවේවා. අපේ හුස්මෙන් පවා පරිසරේ නිවේ. गायने वादने देन रंगने गायने चमक वो रंगने एवं दस्कम ओब ओबगे मगे तेहलिया गणेशाय हेलिया ओब टाइम में अवस्थाव विद्वाल पति तुम्हारे तो गुरु मैंने बरुंगे इंद पियवरुंगे इंद දෙමාපියනි සහෝදර සහෝදරියනි ඔබ සැමකින්ද අවසරයි. ගායනයක් සමග රංගනයක් ඉදිරිපත් කිරීමට දෙන්න මට අවසර. स्तुति गणेश एवं विंदनयक අප වෙත ලබා දුන්නාට අපගේ හය ශ්‍රේණි සමායෝජක විහිදුකුරු මෑණියනි අපගේ හරවත් නැනවත් වැඩසටහන සඳහා අපගේ ප්‍රධාන ආරාධිත අමතා හඳුන්වා දෙනමින් ඉල්ලා සිටිමි ඔබටයි මේ අවස්ථාව सोमे के नवराटा साहित्य रसय लोवटा गलादेशकेनी क्रीडाः विषय समगामी नियोज्य विद्वाल्पतितुमियनि सहकार विद्वाल्पतितुमणि अंश प्रदान गुरु महात्माननि आदरणीय सहोदर गुरु हितैषीनि आदरणीय द्वे पुत्रे आदरणीय गुरुवर विधिहट අපි හැමදාමත් සතුටු උනේ අපේ ආදරණීය දරුව පැටවෝ අපි ළඟ ඉන්න තරමට. නමුත් මේ දුරලා ඉන්න කාලේ ඒගොල්ලන්ගේ සතුට ඒගොල්ලන් කියලා තමයි අපි මේ හතරන්නේ. ඉතින් දරුවනේ අපි දැක්ක අපූර්ව රංගනයන් නර්තනයන් අපේ දරුවෝ විසින්ම සූදානම් කරගත්තු කිසිම ගුරු මාර්ගෝ උපදේශනයකින් තොරව අපි කලේ යම්කිසි පරීක්ෂා කිරීමක් විතරයි. හැබැයි ඒ සියල්ල ඒගොල්ලන්ගේ තනි නිර්මාණ නිසා ඉතාලි කරනවා. ඉතින් මම යාළුවෝ ගිහින් වල්මුදුන්වා දෙන්නම්. අද අපේ ආර්ථික දේශකයන් දෙදෙනෙක් ඉන්නවා. ඉන් පළමුවෙන්නවා මම යාළුවට හඳුන්වා දෙන්නම්. ඔහු श्रेष्ठाधिकरणे गरु नीतिज्ञवरे प्रवीण माध्यवेदिये व्याख्यात लेखकये गरु दंडनायक सेरटम वडा අපිට වැදගත් සුවිශේෂී හේතුව තමයි ඔහු ධම්මිස්සරේ ආදි ශිෂ්‍යයෙක් වීම 1993 කලාංශයෙන් කලා උපාධිය සඳහා තෙපති කලා උපාධිය රැගෙන ඔහු මාධ්‍යවේදියෙක් ලෙස කරනවා ඉන්ද්‍ර නීති පිටට කටයුතු කරන පරිවර්තනීය මෙවන විට මාධ්‍ය හා නීතිය පිළිබඳ ආචාර උපාධිය හදාරනවා ඒ වගේම ජනමාධ්‍ය උපදේශකයෝ එදිය මාවත බලාගෙන අපේ දරුවන්ට මේ දැනට යන්න අද දවසේ ඔබේ අභිප්‍රේරණය අපේ දරුවන්ට ලැබෙයි කියලා හිතනවා. ඉතින් ආරාධනා කරනවා ඔබේම පාසලේ आमंत्रण करना बहुत स्तुति अवसरයි සියලු දෙනාගෙන්ම විදුහල්පති තුමා ඒ වගේම සහකාර විදුහල්පතිතුමන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ අංශභාර ගුරුවරුන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා දෙමව්පියන් මේ සියලු දෙනාගෙන්ම අවසරයි ඒකම ඔබ සියලු දෙනාගෙනුත් මේකට සම්බන්ධ වෙන මේ දූල පුතාලා සියලු දෙනාගෙනුත් අවසරයි. ඉතින් මම හරි සතුටුයි මේ අවස්ථාව ලැබුණට කාර්ය බහුලතාව මොනවා තිබුණත් මට මේ ආරාධනය ලැබුණාම මම හිතුවා මට විනාඩි 10ක් හරි ඕගොල්ලොත් එක්ක කතා කරන්න තියෙනවා නම් ඒක හොඳයි කියලා. ඉතින් අද මේ ඔයාලගේ මේ වෙලේ දකින්නකොට මට මතක් වුණේ මීට අවුරුදු 20කට ඉස්සරලා මාව අර කතාවක් පවත්වපු දුව එතකොට මට සින්දුරන් කියන්න බෑ චුට්ටක් නටා ගන්න නම් පුළුවන් හැබැයි අපිටත් මතක් වුණේ ඔයාලා වගේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා අපිත් ඉස්කෝලේ ඔයාලා දැන් ඉන්න ඉස්කෝලේම ධම්මිස්සර විද්‍යාලයේම ගත කරපු කාලේ ඉතින් හරි සතුටුයි අවුරුදු 20කට පස්සේ හැරි මේ මතකේ අලුත් කරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හම්බ වෙච්ච එක ගැන. දැන් මේක ලොකු කතා පවත්වන්න හැම යන්න හොඳ වෙලාවකුත් නෙමෙයි. ඒත් බබ කැමති චුට්ටක් ඕගොල්ලන්ට පොඩි පොඩි කතන්දර ටිකක් එක අපි අත්දැකීම් කීපයක් බෙදා හදාගෙන මේ කාල සීමාව ගැනත් එක්ක වැදගත් කරුණු ටිකක් කතා කරා. පළවෙනි එක තමයි දැන් අපි සමහර අයට දැන් අපි ගත්තොත් මම ඔය ඉස්කෝලේ ඉගෙනගෙන ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට තේරිලා ඊට පස්සේ දැන් පිට රටවල විශ්වවිද්‍යාලවලත් ඉගෙනගෙන ඊට පස්සේ ඒ වගේ සමහර ඒ වගේ උගන්වමින් එහෙම කටයුතු කරන කෙනෙක්. එතකොට අධිකරණයේ පෙනී සිටින කෙනෙක්. ඒ වගේම මම නයිතිඥයෙක් විදිහට ඒ වගේම මම හුඟක් ඔය පත්තරවලට ලියලා තියෙනවා. ඉතින් මේ පසෝබිමත් එක්ක ගත්තාම මම ගැන කිව්වොත් මට තියෙන අත්දැකීම තමයි ඔයාලා වගේ ඔය වයසේ ඉන්නකොට අපේ පන්තිවල හැමෝම හිටපුවා දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා කියපු අය හිටියා. නේ අපි සාමාන්‍යයෙන් අහනවා කවුරු වෙන්නද කැමති කියලා. සමහරු කියනවා දොස්තර කෙනෙක් වෙන්න කැමති. සමහරු කියනවා ඉංජිනේරුවෙක් වෙන්න කැමති. සමහරු කියනවා සාමාන්‍යයෙන් වැඩි හරියක් කියන්නේ ওই කතාව තමයි පයිලට් කෙනෙක් වෙන්න කැමති. හැබැයි ඉතින් අපි හැමෝටම එහෙම දොස්තරලා ඉංජිනේරුවෝ පයිලට්ලා වෙන්නත් බැහැ. මොනොත් ඉතින් මේකේ ලෙඩු නැති වෙයි බේත් ගන්න. එහෙම නේද? ප්ලේ පයිරට්ල හැමෝමුණොත් ප්ලේන් මදිවෙයි එලවන්න. ඉතින් ඒ නිසා අපිට එක එක දක්ෂතා තියෙනවා. දැන් මෙතන හිටිය අපි දන්න අපි දැක්ක හොඳට නටන්න පුළුවන් අය. හොඳට සින්දු කියන්න පුළුවන්. හොඳට කතා පවත්වන්න. ඉතින් ඒගොල්ලන්ටත් ඒ වගේ එක එක මාවත් තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තමයි පොඩි කාලේ පොඩි වයසේදීම ඕක අපේට වෙන්න ඕන මොකද්ද කියන එක අඳුරගන්න එක. ඉතින් මම ඉල්ලීමක් කරන්නේ දෙමව්පියන්ගෙනුත් ඒක අඳුරගෙන ඒකට යොමු කරන්න කියන එක. ඉතින් මම මේ කතාව ඔයාලට කිව්වේ අර අපින් පොඩි කාලේ අහනකොට මට එහෙම එක එක ඒවා මටත් හිතුණා මම කාලයක් කිව්වා විශ්වවිද්‍යාලයක උගන්වන්න කැමතියි කියලා. ඒ වගේ සාමාන්‍යයෙන් වෙන කියපු අය කියපු නැති ඒවා කිව්වා. ඉතින් සමහරට ඒ වගේ දේවල් මම අද කරනවා. එතකොට මට එකෙන් කියන්න ඕන කරලා තියෙන්නේ අපි අඳුන ගන්න ඕන අපි වෙන්න කවුද කැමති කියන එක. ඉතින් ඒක ඔස්සේ ඉස්සරහට ගියොත් දැන් අපි දන්නවා තව සමහර පොඩි කාලේ දෙන හොඳට කතන්දර ලියන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ තමයි හොඳ ලේඛකයෝ වෙන්නේ. ඉතින් ඒ නිසා තමන් කවුද කියන එක අඳුරගෙන ඉස්සරහට ගියොත් තමන්ගේ අනාගතය වඩාත් හොඳ වෙන්නේ. නැත්තම් බලහත්කාරයෙන් අපි ආසාවක් නැතුව අකමැත්තෙන් මොන හරි කරන්න ගියොත් ඒක හරියට කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා ඒක ප්‍රධාන වශයෙන්ම ඒක තමයි පළවෙනි කාරණේ මට ඕගොල්ලොත් එක බෙදා ගන්න ඕන කාරණේ. ඊළඟට මම කැමති කියන්න දැන් එහෙම ගමනක් යනකොට මොන විදිහට ගියත් අපි වෛද්‍යවරයෙක් වුණා, ඉංජිනේරුවෙක් වුණා, වෙන ඕනම තැනක් ගියා. ඒ උනාට අපිට හොතියා ගන්න ඕන හොඳ පුරුදු ටිකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි කියවන එක. ඒ කියවනකොට සමහර වෙලාවට අතට අහු වෙන දෙයක්. තව කතාවක්, කෙටි කතාවක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, පත්තරයක් වෙන්න පුළුවන්. මේ හැමදේම කියවන්න. ඒක වඩා හොඳ දෙයක්. ඊළඟට තමයි තව භාෂාවක් හොඳට ඉගෙන ගන්න. දැන් අපි දන්නවා අපි හැමෝගෙම මව් භාෂාව සිංහල. ඉතින් අපි හැමෝම සිංහල භාෂාවට ආදරේ සිංහල මව් භාෂාව විදිහට දන්නවා. හැබැයි අපි දන්නවා සමහර අපේ රටේම තව පිරිසක් ඉන්නවා දෙමළ භාෂාව මව් භාෂාව. අපිට ඒ භාෂාව දැනගත්තොත් සමහර විට අපිට ඒ භාෂාවෙන් හිතන කෙනෙක් ලියන දෙයක් අපිට පහසුවෙන් කියවන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඉංග්‍රීසි භාෂාව වගේ ජාත්‍යන්තර භාෂාවක් දැනවන්න. ඒ වගේම ඔය හින්දි භාෂාව, චීන භාෂාව වගේ ප්‍රාදේශීය කියන්නේ කලාපීය භාෂාවක් දැනගන්න. ඒවා හුඟක් දේවල්. ඒ නිසා පොඩි කාලෙදිම මොකද විද්‍යාඥයෝ කියලා තියෙන විදිහට ඔයාලා දැන් ඉන්න ඔය හයේ පන්ති ඉතර ඉන්න කාලේ තමයි හොඳම කාලේ අලුත් භාෂාවක් ඉගෙන ගන්න අලුත් දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ඒ පැත්තත් හොඳට හුරු කරගන්න. ඊළඟ කතාව තමයි මට ඔයගොල්ලොත් එක බෙදා ගන්න ඕන දේ. දැන් ඔය ඉස්සර නම් සමහරු කම්පියුටර් වල ෆෝන් වල ඉන්නවට ගෙදරින් අම්මලා එහෙම කැමති නැහැ නේද? වැඩි වෙලා මේක කනවා, ගේම් ගහනවා, ඔහොම කියලා තමයි බනින්නේ. හැබැයි දැන් එහෙම නෙමෙයි. අන්තිමට මොකද වුනේ? අපි හැමෝටම මේ කම්පියුටර් වලටම එන්න උනා නේ. අපි අන්තිමට දැන් සමිතිය පවත්වන්න වෙලා තියෙන්නේ කම්පියුටරේ. නටලා පෙන්නන්න වෙලා තියෙන්නේ කම්පියුටරේ. ඉතින් මේ හින්දා මේ තාක්ෂණය කියන එක අපිට කවදාවත් අහක දාන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ මේ තාක්ෂණයේ තියෙන දේවල් ඉගෙන ගන්න. ඒකේ අපි දන්නවා ඕනම පාරේ යනකොටත් නේද හරියට වාහන එලවගෙන ඉන්නවා, වැරදියට වාහන එලවගෙන ඉන්නවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ තාක්ෂණය හරියට පාවිච්චි කරලා හොඳ දේවල් පාවිච්චි කරලා අපේ පුළුවන් තරම් දැනුම වැඩි කරගන්න. ඉතින් ඒකට මේ තාක්ෂණයේ පැත්ත දියුණු කරගන්න. එහෙම වුණොත් තමයි ඕගොල්ලන්ට මම ඔය කිව්ව පැති තුනෙන් හොඳට ගියොත් ඕගොල්ලන්ගේ අනාගතය හොඳ වෙලා ඕගොල්ලන්ට හොඳ ගමනක් තියෙයි. ඉතින් මට ඔය කරුණු කීපය ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න උනා. ඉතින් මට කියන්න තියෙන්නේ මමත් අවුරුදු 20කට ඉස්සෙල්ලා ඕගොල්ලෝ වගේම තමයි හිටියේ. ඕගොල්ලෝ දන්නවත් ඇති අර දැන් ඔය ඉස්කෝලේ මං හිතන්නේ දැනට අපි කරනවා PV කියලා සංගරාවක්. මං දන්නේ ඒක පත්තරයක් විදියට කරනවා කියලාත් මට ආරංචි වුණා. ඒක අවුරුදු 20කට ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම පටන් ගත්ත පිරිසෙන් අපි හිටියේ. ඉතින් අපිට හරි සතුටුයි. අදටත් එහෙම ඒවා තියෙනවා දකිනකොට. ඉතින් ඒ කාලේ අපි ඔය ලියලා කට්ටින් දේවා තමයි අපිට සමහල්ලාවට කල් ගිහිල්ලා ඔය පත්තර වල දැන් අපේ නම යනකොටත් ඒ අපි ගත්ත අත්දැකීම් වලින් තමයි අපි පෝෂණය වෙන්නේ. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ තමන් කැමති දේ කරන්න. අම්මලා තාත්තලාන් ඉන්නලන්ට තියෙන්නේ දරුවන්ගේ හැකියාවන් අඳුනගෙන ඒ ඇයිට ඒ පාරවල් වල යන්න දෙන්න. ඒදී ඒගොල්ලන්ට තව භාෂාවක් දෙකක් හොඳට උගන්වන්න, තාක්ෂණයේ භාවිතා කරන විදිහ හොඳට කියලා දෙන්න. ඕගොල්ලෝ දන්නවනම් මම මේ සල්ලි වලින් සියලු දේවල් කියනවා ආර්ථික පැත්ත කියනවා නෙමෙයි. නමුත් ඕගොල්ලෝ දන්නවද 2019 අවුරුද්දේ ලෝකේ හිටිය අවුරුදු 8ක දරුවෙක්, මම හිතනවා ඔයාලට වඩා පොඩි අවුරුදු 8ක් කියන්නේ. 8ක දරුවෙක් හිටියා රයන් කියලා. එයා තමයි YouTube channel එකක් කරලා $28ක් කියන්නේ ඉතාලම ලොකු මුදලක්. අපේ ජීවිත කාලයකට කෝටි ගාණක්. ඒ තාක්ෂණය දැන් අපි දන්නවා ඕගොල්ලන්ට YouTube channel එකක් පටන් ගන්න. එහෙම නැත්නම් නේද? ඒ වගේ ඔය දැන් මේවයි වැඩ කරන්න. ඒ වගේ හරි අවස්ථාවක් තියෙන නිසා කැමරා කරන ඉගෙනගෙන ඕගොල්ලන්ට දැන් ඔය මෙතන පුළුවන් දැන් සාහිත්‍ය සමිතිය අපිට මං කියන්නේ ගුරු මහත්මීන්ට පුළුවන් නම් අවස්ථාව තියෙනවා නේද? ඒක YouTube එකකට ඔකදලා මම ඒක රෙකෝඩ් කරලා ඒක ඉදිරියට පරත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තාක්ෂණය මං හිතන ඕගොල්ලෝම ඔය පොඩි වයසේදී ඕවා හොදට අල්ලගන්න පුළුවන්. ඕවා මේ ලේසි. ඉතින් ඒ වගේ තාක්ෂණයට බය වෙන්න එපා. ඒක පාවිච්චි කරන්න. එහෙම කරලා ඉදිරියට යන්න. ඉතින් මට අත්දැකීම් බෙදා ගන්න කියලා තියෙන්නේ. මමත් ඔයාලා වගේම ඉතින් ඒ විදිහට කරලා ඉස්සරහට ගියොත් ඕගොල්ලන්ටත් හොඳ අනාගතයක් තියෙයි. ඉතින් හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මම මේ කිව්ව කරුණු ටික වෙන භාෂාවක් වැඩිපුර ඉගෙන ගන්න එක, තමන් කැමති දේ කරන එක, තාක්ෂණය දැනගන්න එක, මේ හරහා ගිහින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හරි හැකියාවන් හඳුනගෙන හොඳ දරුවෝ බවට පත් වෙයි කියලා. ඉතින් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. ස්තුතියි ධර්මවින්දට ඔබේ වටිනා වැඩවලට. අදනේ දුවේ තමයි නියුට් කරන්නේ අපිට හඳුනාගෙන තියෙනවා අරියාසහ සසුනි කියන දේනා පොඩක් බාධාකාරී විදිහට තියෙනවා. ඉතින් මේ දේවල් නවත්ත ගන්න අපේ මීළඟ දේශකයා විදිහට සහභාගී වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කතිකාචාර්ය ගායන ශිල්පිනී නිපුණි තාරකා කළුආරච්චි මෙනවිය. ඇය ලුණුවිල අනුරුද්ධ විද්‍යාලයේ සහ වෙන්නප්පුව ශුද්ධ වූ පාලිකා කවුලේ බාලිකා විදුහලේ අපේ ආසන්න පාසල්වල ආදි ශිෂ්‍යාවක්. ඉතින් ආදරයෙන් ඇරයුම් කරන ඔබතුමියට මලිලා එක්ක එකතු වෙන්න කියලා. ගොඩක් ස්තුතියි මිහිඳු මිස්. සුබ සන්ධ්‍යාවක් පුංචි ඔයාලා හැමෝටම. දම්මිශ්‍ර ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන්ගෙන් අවසරයි. ආදරණීය නංගී මල්ලියේ, අද මේ ඔයාලගේ විශේෂ දවසේ ඕගොල්ලොන්ගේ විවිධ වූ දක්ෂතා ගොඩාක් අපි දැන් බලාගෙන හිටියා. ඇත්තටම ඕගොල්ලෝ ගොඩාක් දක්ෂයි. ඉතින් මේ ඔයාලගේ විශේෂ දවසේ ඕගොල්ලොන්ත් එක්ක මගේ අත්දැකීම් බෙදා ගන්න මට ආරාධනා කිරීම ගැන මට ගොඩාක් සතුටුයි. ඉතින් දැන් මම කියවනේ මම ආවේ ඔයාලත් එක්ක මගේ අත්දැකීම් බෙදා ගන්න කියලා. ඉතින් මේ අත්දැකීම් බෙදාගෙන ඉවර වෙලා අන්තිමට පුංචි තෑග්ගකුත් තියෙනවා ඔයාලට. හරිද? ඉතින් මම දැන් ඉතින් මම විස්තරේ පටන් ගන්නම්. මිස් මිහිරි මිස් විස්තර කරා වගේ මගේ ගම ඔයාලට පුරුදු ඔයාලට ආසන්න වෙන්නම්පුව කියන ප්‍රදේශයේ ලුණුවිල කියන ගම. ඉතින් ඔයාලා පුංචි කාලේ එක වසරට ඉස්කෝලේට ඇතුළු වුණා වගේ මම ඇතුළු වුණේ පළවෙනි ශ්‍රේණියට ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහාවිද්‍යාලයට. ඒ කියන්නේ අපේ ගමේ පුංචි පාසලට. ඉතින් මේ එක ශ්‍රේණියේ ඉඳන් පහ වසර වෙනකන් මම ඉගෙන ගන්න ඒ ඉස්කෝලේ. ඊට පස්සේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා මම කොළඹ ඉස්කෝලේකට යනවා 6 ශ්‍රේණියේ ඉඳන් ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට කොළඹ ඉස්කෝලේට යද්දී මම මහ ගොඩක් බරට දේවල් අරගෙන ගියා. මොනවද මේ බරට අරගෙන යන්නේ නැත්තේ මම? ගමේ ඉස්කෝලේ නම් කොළඹ ඉස්කෝලේ යද්දී දැන් පොත් දැන් ඉස්කෝලේ බෑග් ඒවද? එනම බරට අරගෙන ගියා. ඒ වගේම මගේ පුංචි පාසලෙන් මට මහ ගොඩක් බර දේවල් දීලා තිබුණා කොළඹ ඉස්කෝලේට අරගෙන. ඒ මොනවද කියලා දන්නවද ඔයාලා? ඒ තමයි මගේ පාසලෙන් මට හඳුන්වලා දුන්නා මට හඳුන්වලා දීලා තිබුණා මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා. ඒ වගේම මට ලස්සනට නටන්න පුළුවන්. ඒ වගේම ඔයාලා වගේ චූටි කාලෙදිම වේදිකාවක් උඩට නැගලා බය නැතුව පිරිසකට කතා කරන්න පුළුවන් හැකියාව තිබුණා. ඊට අමතරව සිංහල පොත් එහෙම කියවන්න ඒ වගේම කවි ගීතවල රස විඳින්න හැකියාව මට තිබුණා. ඉතින් ඔය හැම දෙයකටම වඩා මම අරගෙන ගියපු දෙයක් තමයි වටිනම දෙයක් මගේ දෙමාපියන්ගේ සහ මගේ ගුරුවරුන්ගේ ආශිර්වාදය. ඉතින් මේ ආශිර්වාදයත් අරගෙන ඉතින් මේ බරට බරේ උස්සගෙන මේ මම යනවා කොළඹ ඉස්කෝලේ. ඉතින් දැන් ඔයාලා හිතන ඇති මේ මම කියපු එකක්වත් ඉස්කෝලෙන් දෙන ඒවා නෙමෙයිනේ. මේවා මේ තම තමන්ට තියෙන දේවල් කියලා නේද? ඉතින් මතක් කරලා බලන්න නංගි මල්ලි, අපි හැමෝම චූටි කාලේ අපිට හැමදේම පුළුවන්. නංගි මල්ලි අපි කියනවා බහුවිධ බුද්ධින් කියලා. ඒ කියන්නේ විවිධ වූ හැකියාවන් අපි හැමෝටම පුංචි කාලේදී තියෙනවා. ඉතින් අපිට මතක් කරලා බැලුවොත් ඔයාලා ලස්සනට සින්දු කියනවා. අයියලත් එක්ක පොඩි පොඩි නාට්‍ය කොටස් රඟපානවා සෙල්ලමට හරි. එතකොට ඔයාලා උඩ පැන පැන නටනවා, දුවනවා, පනිනවා. මේ හැම දෙයක්ම ඒ බහුවිධ බුද්ධියන්ට අයිති. ඉතින් නංගි මල්ලි මේ අපේ ඇතුලේ ඉන්න මේ సౌందర్య වේදියාව, සංගීත වේදියාව, නැත්නම් නර්තන ශිල්පිනියව, රංගන ශිල්පියාව හඳුනගන්නේ අපේ පාසලෙන්. සහ අපේ පවුලෙන්. ඉතින් මේ පාසලෙන් කොහොමද ඔයාලගේ මේ ඇතුලේ ඉන්න දක්ෂ සංගීත වේදියාව හරි එහෙම නැත්නම් රංගන ශිල්පියාව හරි හඳුනගන්නේ. ඒකට අපිට තියෙන්න ඕන හොඳ අවස්ථා. උදාහරණයක් විදිහට අර මම කියපු මගේ ප්‍රාථමික පාසලේ අපිට ඕනතරම් වේදිකා තිබුණා අපේ දක්ෂතා එලි දක්වන්න. උදෑසන රැස්වීම, එතකොට මාධ්‍ය සංසන්දය, ඒ වගේම ඔයාලගේ වගේ සමිති, සිංහල සාහිත්‍ය සමිති, ඉංග්‍රීසි සාහිත්‍ය සමිති, පුස්තකාල දින තරඟ, ඔය විදිහේ ගොඩාක් දේවල් තිබුණා. අපිට අපේ දක්ෂතා එලි දක්වන්න. ඒ වගේම මේ ධම්මිශ්‍ර ජාතික පාසලේ ඔයාලත් මට තේරෙන විදිහට අපේ පාසලටත් වඩා සමහරකට අපේ පාසල වගේම එහෙමත් නැත්නම් ඊටත් වැඩි අවස්ථා ඔයාලට පුංචි ඔයාලට ඇති. ඉතින් ධම්මිශ්‍ර ජාතික පාසල කියන්නේ ක්‍රීඩාවලට අති දක්ෂ පාසල. ඒ වගේම අනිකුත් සියලුම අංශවලට දක්ෂතා දක්ෂයින් ගොඩාක් ඉන්න තැන. ඒ වගේම අධ්‍යාපනික පැත්තෙනුත් ඉදිරියටම ආපු ඉරිසක් ඉන්න තැන. ඉතින් නංගි මල්ලි ඔයාලට මේ තියෙන අවස්ථා මගහැර ගන්න එපා. ඒ අවස්ථා වලින් තමයි ඔයාලා ඇතුලේ තියෙන නොයෙකුත් අර ඉපදෙද්දි මං කිව්වේ අරගෙන එනවා කියලා. ඒ විවිධ වූ දක්ෂතා අඳුරගන්නේ ඒ අවස්ථාවලට අපි මුහුණ දුන්නා. ඉතින් ඔය විදිහට දැන් මම මගේ කතාව කියන හිතේනේ. ඉතින් ඔය විදිහට මගේ ගායන කුසලතාවයේ මගේ පාසලේ ගුරුවරුන් ඒ වගේම විදුහල්පතිතුමා හඳුනගෙන එතනින් එහාට මාව දිගටම යොමු කරා උදෑසන රැස්වීමේ ගීත ගායනා කරන්න, මාධ්‍ය සංසදයේ ගීත ගායනා කරන්න, ඒ වගේම නොයෙකුත් උත්සව අවස්ථාවල ගීත ගායන, ওই විදිහට මාව යොමු වුණා. ඉතින් ඔයාලා දැන් 6 ශ්‍රේණියනේ. 5 ශ්‍රේණිය අවසානයේ වෙද්දී මුළු ගමේම ජනතාව එකතු වෙන මොන්ටි කාලෝ කියන ප්‍රදර්ශනය, කියන්නේ ලොකු ප්‍රදර්ශනයක ලොකු වේදිකාවක මේ පුංචි මටත් ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් නංගි මල්ලි මෙන්න මේවා තමයි අපේ ජීවිතයට ලැබෙන අත්දැකීම් කියන්නේ. ඉතින් මේ දේවල් වැළඳ ගන්න, මේ දේවල් මගහැර ගන්න එපා. ඉතින් අර තව මං කියවනේ අර මං කොළඹ ඉස්කෝලේ යද්දී බරට බරේ අරගෙන ගියපු දේවල් වලින් වටිනාම දේ කියලා දෙයක් දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආශිර්වාදය, ඒක කොහොමද ගන්නේ? ඒක ලබා ගන්න එච්චර අමාරු නෑ. හරිද? ඉතින් අපි ගුරුවරුන්ට අපේ ගුරුවරුන්ට කීකරුව, අපේ අම්මලා තාත්තලාට කීකරුව, එයාලගේ සිත් නොරිදවා ඒ වගේම පාසලේ නීති රීති වලට යටත්ව හොඳ දරුවෙක් වගේ හැසිරෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම නොවැරදීම අපේ දෙමාපියන්ගේත් ගුරුවරුන්ගේත් ආශිර්වාදය ලැබෙනවා. ඉතින් නංගි මල්ලි ඔය විදිහට ඒ නිහඬ ආශිර්වාදය ලබා ගන්න ඔයාලා උත්සාහ කරන්න. ඉතින් දැන් මං කියවන ඔය විදිහට මම බරට බරේ අරගෙන සමහර දේවල් අරගෙන ගමේ ඉස්කෝලෙන් කොළඹ ඉස්කෝලට ගියා කියලා. ඉතින් මං ඇතුළු වෙනවා 6 ශ්‍රේණියට ඒ කොළඹ ඉස්කෝලේට. හැබැයි මගේ අම්මා ගුරුවරියක් මේ ප්‍රදේශයේම තාත්තා ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අම්මටයි තාත්තටයි මාත් එක්ක ඉන්න වෙන්නේ නැහැ. ඉතින් මම බෝඩිමක නතර වෙලා මගේ පුංචි අයියාත් එක්ක තමයි ඉස්කෝලේ යන්නේ. මගේ අයියාත් කොළඹ රාජකීය විද්‍යාලයට ගියේ වෙනකොට එයාත් ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා ගිහින් හිටියේ. ඉතින් අපි ඔය විදිහට තමයි ඉස්කෝලේ ගියේ. ඉතින් අර අම්මා තාත්තත් ගෙදරත් නැති නිසා ගුරුවරුන්ගේ මගේ 6 ශ්‍රේණී පන්ති භාර ගුරුතුමිය ඇතුළු සියලුම ගුරු මහත්ම මහත්මිය මට ගොඩක් ආදරය වෙනවා. ඉතින් ඒ ආදරය දිනාගන්න, ඒ ආදරය දිනාගත්තට පස්සේ ඒ ආදරය දිගටම තියාගන්න මම හොඳට වැඩ කරනවා කියලා හිතාගත්තා. ඉතින් ওই විදිහට කාලය ගෙවෙද්දී දැන් මගේ මේ අර හඳුනාගත්ත ගායන කුසලතාවයකුත් තිබුණානේ. ඉතින් අංගේ මල්ලි මම රූපවාහිනියේ ළමා ගී සඳෑව, ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ සමනලෝයන වගේ වැඩසටහන් වලට කියන්නේ පුංචි ළමයි ගායනා කරන වැඩසටහන් වලට සහභාගී වුණා. ඒ වගේම දෙරණ නාලිකාවේ ලිටල් ස්ටාර් වැඩසටහන්, ඒ වගේ තරඟ වලටත් ගියා. ඉතින් ඒ වගේදී ජයග්‍රහණ ලැබුවා. ඉතින් දැන් ඔයාලා කල්පනා කරන්න ඇති මේ අක්කා මේ ඉස්කෝලේ ගියා, සින්දු කිව්වා, එක එක ඒවා කරා, ඉගෙන ගත්තේ නැද්ද කියලා. ඉතින් නංගි මල්ලි ඉගෙන ගත්තා. ඒක ගැන තමයි දැන් කියන්නේ. මේ ඉතින් මම ඔයාලා වගේ පුංචි කාලේ මට තිබුණා නංගි මල්ලි ඉලක්කයක්. ඉලක්කයක් කියන්නේ මොකද්ද? කියන්නේ මම කවදා හරි මෙතෙන්ට යනවා කියලා. ඒ පුංචි වයසේදීම, ඒ කියන්නේ ඔයාලා දැන් ඉන්න තත්ත්වෙදීම මට තිබුණා ආශාවක් මම කවදා හරි වෛද්‍යවරියක් වෙනවා කියලා. ඒ වගේම මගේ පුංචි කාලේ යාළුවෝ අදටත් කතා කරපුවම මතක් කරනවා. ඒ කියන්නේ මම යාළුවොත් එක්කත් ඒ ගැන කතා කරලා තියෙනවා. ඉතින් මගේ බෝඩිමේ නිදාගන්න කාමරේ මම ලොකු බිසල් බෝඩ් එකක් අරගෙන මගේ අනාගත සිහිනය වෛද්‍යවරියක් වීමයි කියලා ඔය ඒ මගේ ඉලක්කය ලියලා ගහලා තිබුණා. ඉතින් උදේ හවායක දකිද්දි අපි ඒක වෙනුවෙන් වැඩ කරන්න ඉබේම අපේ යටිසිත පෙළඹෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්න කැමතියි මේ පුංචි කාලෙදිම තමන් අනාගතේ වෙන්නේ කවුද කියලා අරමුණක් තියාගන්න නංගි මල්ලි. අපිට අරමුණක් තිබුණොත් තමයි අපි ඒක වෙනුවෙන් වැඩ කරන්නේ. හැබැයි ඒ ඉලක්කය අධ්‍යාපනය පැත්තෙන්ම නෙමෙයි, ඕනෙම පැත්තකින් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මම ක්‍රීඩාංශයෙන් මෙන්න මේ තැනට එනවා, මම సౌందර්ය පැත්තෙන් මෙන්න මේ වගේ කෙනෙක් වෙනවා, එහෙම නැත්නම් මම කවදා හරි පුංචි පොතක් ලියනවා, මම විද්‍යාඥයෙක් වෙනවා, මම පරිසරවේදියෙක් වෙනවා. මේ විදිහේ ඉලක්ක තියාගන්න. හැබැයි තව එක දෙයක් තියෙනවා, මම ලොකු දොස්තර කෙනෙක් වෙනවා, මම ලොකු ඉංජිනේරුවරයෙක් වෙනවා කියනවට වඩා මම කවදා හරි හොඳ මිනිසෙක් වෙනවා කියන එක ගොඩාක් වටිනවා. ඉංජිනේරුවෙක්ද, දොස්තර කෙනෙක්ද, ගුරුවරයෙක්ද, නීතිඥයෙක්ද කියනවටත් වැඩිය මම හොඳ දොස්තර කෙනෙක් වෙනවා, මම හොඳ ඉංජිනේරුවරයෙක් වෙනවා, මම හොඳ ගුරුවරයෙක් වෙනවා, මම හොඳ මිනිසෙක් වෙනවා. අන්න ඒතනට අපේ ඉලක්කය හදාගන්න ඕන නංගි මල්ලි. කොහොමද දැන් ඔය හොඳ මිනිසෙක් වෙන්නේ? මෙන්න මෙහෙමයි. මම හොඳ කියලා අදහස් කරන්නේ තමන් ගාව ඉඳගෙන ඉන්න, තමන් එක්ක එකට ඉන්න කෙනාගේ දුක තේරෙන. කියන්නේ තවත් කෙනෙක් මේ මොහොතේ හිතන දේ තේරෙන, එයාගේ දුක දැනෙන මිනිහෙක් වෙන්න කියන එක තමයි මම හොඳ මිනිහෙක් කියලා අදහස් කරන්නේ. අපි කියන ඔකට සහකම්පණය කියලා. ඒ වචනේ බර වැඩි වුණාට ඔයාලට තේරෙනවා. ඒ කියන්නේ අර මම කියෝ වගේ අපි තවත් කෙනෙක්ගේ අත්දැකීමක් මගේම විදිහට හිතනවා. ඉතින් දැන් කොහොමද මේ විදිහේ හොඳ කෙනෙක් වෙන්නේ අපි? එතකොට ඔයාලට කරන්න ලේසිම දේ තමයි අපේ සාහිත්‍යයට යොමු වෙන එක. හිතන්න අපි පොතක් කියවනවා කියලා, ඔයා නිසඳසක් කියවනවා කියලා, කවියක් කියවනවා කියලා. අපි කියවන්නේ තවත් කෙනෙක් වෙනත් කෙනෙක්ගේ අත්දැකීමක් Tamange කරගෙන ලියපු දෙයක්. ඉතින් ඒක අපිත් කියවලා අපිත් ඒ චරිත අතර ජීවත් වෙනවා. ඉතින් කවදාවත් පොතපත කියවන කවියට කවියක් රස විඳින්න පුළුවන් කෙනෙක්ට වරදින්නේ නැහනේ. ඒ මිනිස්සු හොඳ මිනිස්සු වෙනවා. ඒ කියන්නේ ඒ අය කවදා හරි තවත් කෙනෙක්ගේ හදවත හඳුනන කෙනෙක් වෙනවා. ඉතින් නංගියේ මල්ලියේ මමත් ඒ විදිහට 6 වසරේ ඉතර ඉඳන්ම පොත්පත් කියවන්න පුරුදු වුණා. මට තිබ්බ පොඩි එක්සර්සයිස් පොතක ලියලා මම කියවන පොත් කියනවා. ඒ පොතේ මම දවස ගානේ කියවන පොත්වල නමයි රචකයාගේ නමයි මේ පොත ගැන පොඩි විස්තරයකුයි ලියනවා. ඉතින් ඒ විදිහට මට එන්න පොත් ගොඩක් කියවලා එකතුවක් ලැබුණා. ඒ වගේම මහගම සේකරයන්ගේ, කුඩලිගම ශූරීන්ගේ, ඒ වගේම මොනිකා රුවන්පතිරණ වගේ කිවිඳියන්ගේ ඒ කවි කියවලා මොකද්ද මේකේ තේරුම කියලා හිතන්න පටන් ගන්නවා. ඒකට ඔයාලා දැම්ම ඉඳන් පුරුදු වෙන නංගි මල්ලි. එතකොට ඔයාලට අර මම කියපු අර ඉලක්කයත් එක්කම හොඳ මිනිස්සෙක් වෙන තැනට ඔයාලට යන්න පුළුවන් වෙනවා. ඉතින් මමත් ඔය විදිහට තමයි සාහිත්‍යයට කලාවට හුරු වුනේ. ඉතින් දැන් ඔහොම ටිකක් ඉන්නකොට කොළඹ කලබල කාලයක් එනවා. බෝම්බ එහෙම ගහන කාලයක් එනවා. ඉතින් ඒ නිසා අම්මලා මාව ආයෙත් වෙන්නප්පුවට අරගෙන එනවා. ඉතින් වෙන්නප්පුවේ ශුද්ධ උපවලේ බාලිකා මහාවිද්‍යාලයට මම 9 වසරෙන් ඇතුළත් වෙනවා. එහෙම ඇතුළත් වෙලා මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා 2010 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් අරගෙන ඊට පස්සේ උසස් පෙළ ජීව විද්‍යාංශයට මම පිවිසෙනවා. උසස් පෙළ ජීව විද්‍යාංශයේ ඒ සාමාර්ථ 3ක් අරගෙන දිස්ත්‍රික්කයේ 5 වෙනියා වෙලා මම පේරාදෙණියේ වෛද්‍ය පීඨයට යන සුදුසුකම් ලැබෙනවා. ඉතින් අංගේ මල්ලියේ දැන් මම පේරාදෙණියේ වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලැබලා අවසාන විභාගයත් ඉවර කරලා අපිට පත්වීම හම්බෙනකන් මම తాවකාලික කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ දැන් මම විශ්වවිද්‍යාලයට ගියානේ කැම්පස් එකට. එතකොට මම සංගීතය අතහැරියද? නෑ. එතකොටත් අර මම කියපු අපි අර උපතින් ගෙනාපු හැකියාවන් ලොකු වෙන්න අපෙන් ඈත් වෙලා යනවා. ඒකට හේතුව තමයි අපේ පුහුණුව නැතිකම. අපි ඒකේ යෙදෙන්නේ නැතිකම. අපි යම් කිසි දෙයකට ආසයි නම් ඒකේ දිගටම යෙදෙන්න ඕන. ඒක අතහරින්න හොඳ නැහැ. ඉතින් මමත් ඒ විදිහට විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුරම නර්තන කටයුතු වලට දායක වුණා. ඒ වගේම ගායන කටයුතු වලට දායක වුණා. ඒ වගේම ඉඩ ලැබුණ හැම මොහොතකම පුහුණු වෙමින් කරා. ඉතින් අංගේ මල්ලි ඔයාලටත් කියන්න තියෙන්නේ ඒ විදිහට Taman ගෙනාපු ඔයාලා ළඟ තියෙන ලොකු දක්ෂතා ඔක්කොම ඒ විදිහටම තියාගන්න පුරුදු පුහුණු වෙමින් කරන්න. ඉතින් අවසානයේ මගේ කතාව දිහා හැරිලා බලද්දී නංගි මල්ලි මම පුංචි කාලේ ඉඳන් හැමදේම කරපු ළමයි. එතකොට හැමදේම සමබරව කරපු නිසා මට ලැබුණු වාසි කියලා මම හිතන්නේ ගොඩාක් තරඟකාරී විභාග ගොඩකට මම මුණ දුන්නා. ඉතින් මේ හැම විභාගයකදීම අනිත් යාළුවන්ටත් වඩා වෙනස්කමක් මගේ දැක්කනම් ඒ තමයි අර මානසික ආතතිය කියන එක එනවා අඩුයි. ඒ කියන්නේ විභාගයේ හෙට වුණත් මට නිරවුල් මනසකින් නිදහසේ හිතලා ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න හැකියාවක් තියෙනවා. ඒකට හේතුව අපි පුංචි කාලේ ඉඳන් පුරුදු පුහුණු වෙන සමබරව හැමදේම කරන්න පුළුවන්කම කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා ඔයාලගේ මේ දක්ෂතාවත් එක්ක මේ හැමදේම සමබරව කරගන්න, ඒ වගේම අධ්‍යාපනයටත් මුල් තැනක් දෙන්න, ඒ වගේම ඔයාලගේ ওই පුරුදු පුහුණුවීම් දිගටම කරන්න. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම ඔයාලට දැන් ඔයාලට අහන් ඉඳලා කම්මැලි නිසා මම හිතුවා ඔයාලට මේ පුංචි කාලේ ෆොටෝ ටිකක් පෙන්නන්නට අග්ගාලා තේනවද දන්නේ නැහැ. ඔව් ටීචර් පේනවා. හරි පේනවා. පේන්නේ නැද්ද? හරි දැන් මම ටක් ගාලා පෙන්නන්නම් ඔයාලට. පේන්නේ නැද්ද? ඉතින් මම මේ පෙන්වන්න හැදුවේ මගේ පුංචි කාලේ ෆොටෝ ටිකක් ඔයාලට. මේ තියෙන්නේ මම මොන්ටිසෝරි පළවෙනිම වරට කතාවක් කරන අවස්ථාවක්. හැබැයි ඒක ජපන් භාෂාවෙන් තමයි කරන්න උනේ පළවෙනි කතාව. ඊළඟට මේ තියෙන අපේ අර ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහාවිද්‍යාලයේ මාධ්‍ය සංසදයේ මෙහෙවන අවස්ථාව. මේ මගේ චිත්‍රයක් පුංචි කාලේ. ඊට පස්සේ මේ තියෙන්නේ 9 වසරේදී අඳපු එකක්, මේ පත්‍රයට යවපු එකක්. මේ දැන් අඳින චිත්‍ර. මෙයා පැන්සලෙන් අඳින චිත්‍ර. එතකොට මේ තියෙනවා තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? ආහා. දැන් පේන්නේ නැහැ. चित्र मानसिक रोग वाटुव तीन पेरा मानसिक रोग वाटुवट मे चित्र त्यागी करा चूटी काले रंगपाने विश्वविद्यालय विश्वविद्यालय क्रीडा क्रीडा अवस्थाවක් මේ තියෙන වගේ චූටි කාලේ නිර්මාණ එකතුවක් පොඩ්ඩක් මම පෙන්නුවේ. එතකොට මේ තියෙන්නේ තුන වසරේදී හදපු පොතක්. මම මේ මේකේ මේ රුවන්තිකා මිස් ඉන්නවනේ. මට දැන් මතක් වුණේ මාව අද මේ වැඩසටහනට ඔයාලගේ වැඩසටහනට යොමු කළේ මේ රුවන්තිකා මිස් කියන්නේ මගේ තුන ශ්‍රේණියේ ගුරුතුමිය. එතුමියගේ දියණිය ඔගලොන්ගේ යාළුවෙක්. හය ජී පන්තියේ ස්නේහා පන්සිලුනි නංගි. ඉතින් ඒ නංගිවත් මම මේ අවස්ථාවේ මතක් කරනවා මගේ මිස්සත් එක්කම ගොඩක් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. මේ තියෙන මිස් හදන්න දීපු පොත. ඌටි කාලේ මේ ඔගලුන්ගේ වයසේදී මම හදපු පොත්. 6 වසරේ. ඉතින් මේ ගායනා කරන අවස්ථාවක් මේ දෙරණේ. මේ අවසානයේ මගේ හීනයට නැත්නම් මගේ ඉලක්කයට ළඟා වුණාට පස්සේ ගත්තු ෆොටෝ එක. ඉතින් නංගි මල්ලියේ මං කියවනේ අන්තිමට මං ටැග්ගක් දෙනවා කියලානේ. ඒ ටැග් දැන් දෙන්න යන්නේ මම පොඩි සින්දුවක් පුංචි ගීතයක් ඔයාලා වෙනුවෙන් ගායනා කරනවා. ඉතින් ගීතේ ගායනා කළ මම මේ අවස්ථාවෙන් සමුගන්න හිතුවා. ඉතින් ඊට කලින් මම ස්තුතිවන්ත වෙනවා ධම්මිස්ත්‍ර ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම විදුහල්පතිවරුන්ගෙනුත් ඒ වගේම මිහිරි ගුරුතුමිය ඇතුළු ඔයාලගේ මිහිරි මිස් ඇතුළු 6 ශ්‍රේණියේ සියලුම ආචාර්ය මණ්ඩලය සහ මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම ඒ වගේම ඔයගලගේ දෙමාපියන්ටත් මාව අද මෙතෙන්ට එක්කගෙන ආවට ස්නේහා පන්සිලුනි නංගිටත් ඒකේ දෙමාපියන්ටත් මගේ ගුරුතුමියට ස්තුතිවන්ත වෙනවා අද අවස්ථාව ලබා දුන්නට. මම මේ ගීතය ගායනා කරලා ඉවර කරනවා. कंदुलू हिला नहीं बिलियत सहल गरन अम्मा सुसुम हिला कंदुलू हिला देदनी एविद गोसिन लोगेन नीवेत लग बला आखिर बिंदु दे तोलट पोवाला यूकिरी बिदल बिदलोक निवाला सत्पिति व्यन यही सिब सिब कियाला अम्मा वरुण दुख कदुलुहला बिलियत सहल गरनम सुसुम हिलागिनी दालुगे खतवन तो विशेष आड़ सारा निकलने चली थी वही ओ लाइक में उत्तर करना दरुवन अन्य राज बिन तुरु मग बलुआ दुख सप बलन तो नावत सिद्धुआ दरु सिने हसीन मुहूदत कंदुलक करवा बुद्धन पुतुन हट अयनी मन तनुआ बुद्धन पुतुन हट अयनी मन तनुआ बुद्धन पुतुन हट अयनी मन thank you godak sister Theohanata teacher har puthe behewimma stuti mihiri handin gi gayo ape aadaraniya vaidyathumiyeeta ඔබේ සංගීත ශික්ෂාවෙම උපකරණ කරાવી ඉතාම නිහතමානීව අපේ ආරාධනය පිළිඅරගෙන පිටෙන්ට සහභාගී වුණ මේ ෆෝන් සම්බන්ධ කර දුන් විශේෂ ස්තුතිය පිළිනමනවා. ඉතින් පුතේ වල හැමෝම මයික් මියුට් කරන් ඉන්න අපිට නිරන්තරයෙන්ම දිනේ සස්සර ඒ නම තමයි පෙවුනේ වෙන කිසිම බාධාවක් නැහැ. ඉතාම හොඳට අනිත් හැම දෙනාම ඉන්නවා. එතකොට මම රිසලිට ආරාධනා කරනවා මෙතන සිට ඔන්න නැවතත් අවසරයි ඔබේ පන්තියේ දස්කම් වලින් අපව විස්මිත කරන්නට. ස්තුතියි ගුරු මෑණියනි ආරාධිත අමුත්තායනි ඔබ දෙබලට මාගේ ස්තුතිය. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුතුනේ සිට පැන නැග්ගා देवम तनि तला हिल अतरी निंगा मेवा गलाई दिए यत मिनी कैटा दम सर्वप देनुमेन पहोसत्य मतके रैदी ඇති එකී දැනුම විවර කරමු මොහොතකට විදුන යහළුවා ඔබටයි මේ ආරාධනය ආරම්භ කිරීමට දැනුම මිනුම තරගාවලිය ගරු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද ආදර දෙමාපියන්ගෙන්ද මාගේ දයාබර දම්සර සොයුරු සොයුරියන්ගෙන්ද අවසරයි. මේ සූදානම 6 ශ්‍රේණියේ සහෝදර සහෝදරියන්ගේ පරිසරය පිළිබඳ දැනුම උරගා බැලීමටයි. ඒ සඳහා කොන්දේසි නම් එක් එක් පන්ති සඳහා එක් ප්‍රශ්නය බැගින් යොමු කරන අතර එම ප්‍රශ්නයට පිළිතුරු දිය හැක්කේ එම ප්‍රශ්නය යොමු කළ පන්තියේ එක් අයෙකුට පමණි. ඔහුගේ හෝ ඇයගේ පිළිතුර වැරදි නම් එම පන්තියේම තවත් එක් අයෙකුට අවස්ථාව ලබා දෙනවා. පිළිතුර ලබා දීමට ඔබ සූදානම් නම් එය නොපවසා ඇප් එකෙන් අතව සවන්න. අනෙක් අය පිළිතුරු සැපයීමෙන් වැළකී අප සමිතියේ ගෞරවය රැකගත යුතුයි. දිනන්තිය විනාශ වන පරිසරය සුරැකීම අපේ යුතුකමකි. ඒ වෙනුවෙන් වෙන් කර ඇති ලෝක පරිසර දිනය යෙදෙන්නේ කවදාටද? ඒ අතරින් ජයලත් යහළුවාට මම ප්‍රශ්නය යොමු කර සිටිනවා. ජුනි දෙවනදා පිළිතුර වැරදි. ජුනි 5 වෙනිදා පිළිතුර නිවැරදි. මාමේ ප්‍රශ්නය 6B පන්තියට යොමු කරනවා. අප අවට පරිසරය දිනෙන් දින මොහොතින් මොහොත වෙනස් වෙනවා. අප පරිසරයේ විවිධ සංකූලතා මුලින්ම හඳුනාගන්නේ කා විසින්ද? මාමේ ප්‍රශ්නය දිනෙත් යහළුවාට යොමු කරනවා. ඔහු පිළිතුර නොබසූ නිසා තවත් එක් අයෙකුට ප්‍රශ්න යොමු කරනවා. පුබුදු ලක්ෂාන පිළිතුර පවසන්න. නිවැරදි පිළිතුර නම් සතුන් විසින්. මේ අවස්ථාව 6C පන්තියට. අප රට තුළ විවිධ දේශගුණික කලාප පවතිනවා. එයින් වැඩිම හා අඩුම වර්ෂාපතනයක් ලැබෙන්නේ කුමන ප්‍රදේශවලටද? වටවර. ඒ අතරින් සෙත්මින යහළුවාට මම ප්‍රශ්නය යොමු කරනවා. ඔව් නිවැරදි පිළිතුර නම් වටවල හා මරිච්ච කට්ටුවයි. ටී පන්තියට ස්වභාවික පරිසර විනාශය ඉතා ශීඝ්‍රයෙන් සිදුවන අතර ඒට බලපාන ප්‍රධානතම හේතුව කුමක්ද? නිවැරදි පිළිතුර නම් මිනිස් ක්‍රියාකාරකම් නිසායි. 6E පන්තියේ යහළුවනි, ඔබේ පැන යයි මේ කර්මාන්ත ශාලාවලින් පිටවන දුමින් මහත් පරිසර හානියක් සිදුවේ. ඒ අතරින් ප්‍රධානතම හානිය සිදුවන්නේ කුමකටද? එම ප්‍රශ්නය මා චමිදු යහළුවාට යොමු කරනවා. පරිසරය. නිවැරදිම පිළිතුර නම් ඕසෝන් ස්තරයටයි. මා මේ ප්‍රශ්නය 6A පන්තියට යොමු කරනවා. විශාල ජීවිත හා දේබල හානි රැසක් සිදු සුනාමි ඛේදවාචකයට අප රට මුහුණ දුන් වර්ෂය කුමක්ද? 2004 2004. එම ප්‍රශ්නය මා අනුහස් යාළුවාට යොමු කරනවා. प्रश्न අදහස් දැක්වීමට මාගේ ගෞරවනීය ආරාධනය අප පාසලේ ක්‍රීඩා හා විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති නිල්මිනී රුද්‍ර ගෝගුරු මෑණියන්ටයි. दिल मिस नीलमिनी मैडम इन्नोद नीलमिनी मैडम हिटिया मिस ඒක තමයි පුබුදු සර් ඉන්නවද දන්නේ නැනේ පොඩ්ඩක් බලමු පුතේ ඔයාලා මයික් මියුට් කරගෙන හැමෝම ඉන්න මිහිරි මිස් නිල්මිනී මැඩම් නා ලීව් වෙලා වගේ පුබුදු සරුත් නැහැ. එහෙනම් අපි නවත්තමු අපි අවසන් කරමු නේද? හරි ආදරණීය දුවේ පුතේ එහෙනම් සියලු දෙනාටම අපි ඊටාම ලස්සන අද දවසේ හැදිපෙණිය ඊටාම ලස්සන ප්‍රසංගය ඉදිරිපත් කරේ ඊළඟ අභියෝගය තියෙන 6C ශ්‍රේණියට ඊට නොදෙවෙන ලෙස ඉදිරිපත් කරන්න එහෙනම් ඒගොල්ලෝ දැම්ම මිදන් සූදානම් වෙන්න ඊළඟට මේ විදියට 6G එකට යනකම් පන්ති සියල්ලම පන්ති වලට මේ අවස්ථාව ලැබෙනවා එහෙනම් ඔයගොල්ලෝ හැමදෙනාටම ස්තුතියි මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ දායකත්වය मिहिरी मिस देमौपिय अदहस दक्वनवना मे වැඩසටහන පිළිබඳව දෙමව්පිය කවුරුන් කතා කරනවා නම් අවස්ථාව තියෙනවා ස්තුතියි පුදුකරනා මේ වගේ වැඩසටහනක් අපේ දරුවන්ට දෙන්න. හරි පුතේ දරුවන්ට නෙමෙයි කතා කරන්න කිව්වේ දෙමාපියෙක්ට කවරට දෙමාපියෙක් ඉදිරිපත් වෙලා කතා කරනවා නම් අවස්ථාව තියෙනවා. සභා වාරයට එකතු වෙලා ඉන්න විදුහල් ධම්මිසර විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, සියලුම අංශභාර ගුරුබවතුන් සහ මේ පන්ති භාර ගුරුබවතුන් සියලු දෙනාගෙම සහ 6 වසරේ ආදරණීය දුව දරුවනේ බොහොම අවසරයි ඔයගොල්ලෝ සියලු දෙනාගෙම දෙමව්පියෙක් කැටියට මගේ ජීවිතයේ ලැබපු පළවෙනි සමිති සභාවාරය අන්තර්ජාලය ඔස්සේ. ඉතින් හරි සතුටුයි මෙහෙම දෙයක් දැකපු එක ගැන තාක්ෂණය උපයෝග කරගෙන මම දැක්කා ගුරුබවතුන් කීප දෙනෙක්ම මේකට දවස් කිහිපයක් තිස්සේ මොප්‍රියලා මහන්සි වෙනවා මේ නිරෝධායන කටයුතු මැද්ද වසංගත මැද්ද මේ කරන දේ බොහොම අති විශිෂ්ටයි. ඒක සදාකාල දුවදරුවන්ගේ මතකයට එකතු වෙවි. දුවදරුවන්ට ඒක අලුත් අත්දැකීමක් වේවි. සා අනිකුත් පාසල් වලටත් මේක හොඳ අත්දැකීමක් වේවි ධම්මිස්සර මෙහෙම දෙයක් කරනවා කියලා. චුටි දෙයක් කියන්නම් දුවේ පුතේ ඔයගොල්ලෝගේ ඉස්කෝලේ මම මේ කතා කරන මම මේ නගරයේ කෙනෙක් නෙමෙයි මෙතනින් එහා ගොඩක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න කෙනෙක් ගාල්ල නගරේ අපි අධ්‍යාපනය ලබද්දි ඔයගොල්ලෝගේ ධම්මිස්සර පාසල බොහෝ ප්‍රසිද්ධයි අපි පොඩි කාලේ වුණා නාත්තණ්ඩිය ධම්මිස්සර කොම අපිට තියෙන පොඩි චකිතයක් ඔයගොල්ලොත් එක්ක පාසලත් එක්ක යම් යම් තරඟ වලට එද්දී ඉතින් එහෙම තිබ්බ පාසලක් අද මොන බාධක තිබ්බත් අපිට තියෙන උත්සාහයන් අපිට තියෙන පහසුකම් මැද්ද බාධා පැත්තකින් තියලා සභාවාරයක් තියන්න තරම් ඔයගොල්ලෝ සියලු දෙනාටම ලැබිච්ච ශක්තියට ගොඩක් සන්තෝෂයි. ඒ ශක්තිය තවදුරටත් වැඩි දියුණු වේවා. මේ යම් අඩුපාඩුවක් වුණා නම් සංඥා දෝෂ එහෙම නැත්නම් දරුවන්ට කලට වෙලාවට සහභාගී වීමට නොහැකි වීම ටික ඒ සියල්ලම ඊළඟ සභාවාරයෙන් ඔයගොල්ලන්ට නොපිරියලාම කරගන්න හැකියාව ලැබේවා. බොහොම ස්තුතියි මේ වගේ තවත් වැඩසටහන් ඉදිරියට දකින්න ලැබේවා. ස්තුතියි. ස්තුතියි දෙමාපිය අදහස් වලට දරුවන්ට වගේම නිරන්තරයෙන් දෙමාපියන්ට අත්දැක ලැබෙන්නේ නැහැ. හැබැයි මේ දෙමාපිය තමයි අපේ ශක්තිය. විශේෂයෙන්ම මේ දෙමාපිය දෙන්නේ තමයි අපිට ආරාධිත දේශකයෝ දෙදෙනාම සම්බන්ධ කරලා දුන්නේ. ඉතින් ඒ වගේ අනිත් දෙමාපියන්ටත් ආරාධනා කරනවා හැමතිස්සෙම අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා කරලා මේ වගේ වැඩවලට අපිට සහයෝගය දෙන්න කියලා ඔබ සියලු දෙනාටම සාදරයෙන්